ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ කාලයක් මගේ පුරාණ ශිෂ්‍ය මුජිබන් රාහුබන් මැත්තුමා මේ ගරු සභාවේ නොසිට අද දින නැවත වරක් හඬන් නැගින්ට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. නමුත් මේ රට ඉදිරි කාල පරිච්ඡේදයේ තුලදී තිබෙන ඉතාම නරක ආර්ථිකමය මූල්‍ය තත්ත්වය තුළ මේ ගරු සභාවේ එක විනාඩියක්වත් විවිධ අපහාස උපහාස අවලාදවලට වඩා රටේ පවතින යථාර්ථය පිළිබඳවත් ඇතිවිය හැකි අනාගත තත්ත්වය පිළිබඳවත් ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒ රටේ අනාගතය සඳහාත් අතිශයින් වැදගත් වෙනවා කියලා අපි කල්පනා කරනවා. කරු කතානායකතුමනි, මේ දැවැන්ත අර්බුදයේ ඇති වුණේ කවුරු කොයි විදියට තම තම නැනපමණින් අදහස් ප්‍රකාශ කළත් අපේ රටට දීර්ඝ කාලයක් තිස්සේ ඔරොත්තු නොදෙන ප්‍රධාන පරතරයන් දෙකක් නිසා තමයි රට කඩා වැටිලා බංකොලොත් භාවයට පත් වුණේ. පළවෙනි එක රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය. 1988 සිට අවුරුදු 35 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වුණත්, ප්‍රේමදාස ජනාධිපතිතුමා වුණත්, දෙංගිරි බණ්ඩ විජේතුංග ජනාධිපතිතුමා වුණත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය වුණත්, මේ සෑම ආණ්ඩු කාලයකම ආණ්ඩු කරනු ලැබුවේ එදිනෙදා ඒ රජය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් නැතුව. ඒක තමයි ජංගම ගිණුම හිඟය කියන්නේ. එදිනෙදා ආණ්ඩුව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරනවා කවුරු ආණ්ඩුව ගත්තත් මාසේ අන්තිමට රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවන්න ඕනේ. විශ්‍රාමගත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසියාට විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනේ. සමෘද්ධි ඇතුළු අනිකුත් සානාධාර ටික ලබා දෙන්න ඕනේ. ගත්ත ණයවලට පොලී ගෙවන්න ඕනේ. මේ ටික තමයි පුනරාවර්තන වියදම. මේ වියදම දරන්න බැරි තරම් තත්ත්වයේ හැමදාම මෝර මෝර ඇවිල්ලා තියෙනවා. ගිය අවුරුද්දේ 2023 අවුරුද්දේදී ලංකා ආණ්ඩුවේ සියලුම ආදායම්, බදු ආදායම්, ලාභ ලාභාංශ පොලී කුලී වැනි සියලුම ආදායම් ට්‍රිලියන 3යි, බිලියන 10 වත් 3යි. පුනරාවර්තන වියදම විතරක් ආණ්ඩුව පවත්වාගෙන යන්න අවශ්‍යයි බිලියන ට්‍රිලියන 4.6ක්. එතකොට ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා බදි ට්‍රිලියන 1.6ක්. ඉතින් මේ වේදිකාවල විවිධ දේ තර්ක කරන රූපවාහිනියේ රණ්ඩු වෙන අය මේක ගැන තමයි රණ්ඩු වෙන්න ඕනේ. අවුරුද්දේ සියලුම ආකාරවල වැඩබදු පනවල බදු පීඩනයක් ඇති කරලා සියලුම දෙනා බද්ධට යටත් කරලා හොයාගන්න පුළුවන් ට්‍රිලියන 3යි. ඒ දවසේ වියදම් ටික දරලා ඒ අවුරුද්දේ ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕනේ 4.6ක්. 1.6ක් ආණ්ඩුව පවත්වාගෙන යන්නත් නැහැ. මම මේක තව සරල කරලා කිව්වොත් එක දවසකට ලංකාවේ ආණ්ඩුවේ ආදායම කෝටි 847යි. දවසක ලංකාවේ ආණ්ඩුවේ වියදම කෝටි 1467යි. දවසකට මදි කෝටි 625 හැම දවසකටම. දවසකට ලංකාවට ලැබෙන්නේ ආණ්ඩුව කාගේ තිබුණා කාටවත් සුරබිදනක් නැහැ, ප්‍රාතිහාරයක් පාන්නට බෑ. ඒක නිසා කාටත් ලැබෙන්නේ මේ ආදායම මේ හිඟියේ මේ විදිහට තියෙනවා අවුරුදු 35ක් තිස්සේ. දැන් ගිය අවුරුද්දේ වෙලා තියෙන්නේ 2023 දවසකට හම්බ වෙලා තියෙනවා 847ක්. දවසකට වියදම් වෙලා තියෙනවා 1467ක්. දවසකට කෝටි 625ක් මදි.
ඉති දින පතාම කෝටි හයසය විසිපා විසිපා මදි. ඉති ඒ අතර කියනවා විවිධ කතන්දර පාලන් කඩා වැටිනෝ, පාරවල් නතර වෙලා තියනවා, බෝකු කටවල් බියව වෙනවා, නාය යනවා. මේ සඳහා රජයට පේන් නැද්ද, රජයට ඇස්ත නැද්ද, කන්නුද බලන්න මේක කරන්නට කියලා. කොයින්ද කරන්නේ? ඉස්සර ආණ්ඩුවලට කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ ආණ්ඩුවට මේ තියෙන සල්ලි මදිනම් පරිපූර්ක ඇස්තමේන්තුවම් මේ පාර්ලිමේන්තුවට ගෙනහල්ලා ශ්‍රී ලංකා මහා බැංකුවට කියන සල්ලි අට්ටු ගහලා දානවා. දැන් ඒක කරන්න බෑ. 2023 අංක 16 කියලා මේ පාර්ලිමේන්තුව පනතත් සම්බන්ධ කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහා බැංකු පනත මොනවා වෙලා පාලං ඔක්කොම ටික කඩාට වැටුණා. 7-5ක්වත් අච්චු ගහන්න බෑ. අච්චු ගහන එක තහනම්. එතකොට මෙච්චර කල් අවුරුදු 35-30ම සල්ලි අච්චු ගැහුවට මෙතනින් එහාට එන කිසි ආණ්ඩුවකට සල්ලි අච්චු ගහන්න බෑ. මේ ආණ්ඩුවටත් එක්ක සම්මත කරන්න බැහැ. අපිට පරිපූර්ක ඇස්තමේන්තුව සම්මත කරලා සල්ලි අරන් දෙන්න කියන මහා බැංකුවට කිව්වට මහා බැංකුවට සල්ලි ගහන එක තහනම්, අච්චු ගහන එක. එහෙම වුණොත් එතර ජාත්‍යන්තර බැංකු ක්‍රමයට මහා බැංකුව සම්බන්ධ වෙලා තියෙන නිසා IMF එක ඇතුළු අනිත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය තුළ සමස්ත මූල්‍ය ක්‍රමේ ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය මූල්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න බැහැ කියන චෝදනාවේ එතනට එනවා. ඒක නිසා අපිට තිරසරභාවය ඇති කිරීම සඳහා තමයි මේ යෝජනාව දාලා තියෙන්නේ. ඊට පස්සේ තිබුණ ක්‍රමය තමයි අපිට කවදාක්වත් මේ ජංගම ගිණුම හිංගිය පියෝගන්ට බැරි නිසා හැමදාම ආණ්ඩු කරේ මේ සියලුම සංවර්ධන වියදම් සඳහා අවශ්‍ය මුදල් දේශීය විදේශීය වශයෙන් ණයට ගත්තේ. ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, වෙනත් රටවලින් ණය ආධාර ලැබුණා. මහවැලිගඟ උතුරට හැරෙව්වෙත් ණයට. ගිංගාංග ඉගෙනී මිටිය මේ හැම එකක්ම ණය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මෑතකදී උමාඔය ව්‍යාපෘතිය ඉරානයේ වෙන රටවල් වලට ණය නොදෙන එකේ විශේෂ මිත්‍ර සම්බන්ධතා යටතේ තමයි ඒ ණය මුදල් ලැබුණේ. ඒ නිසා මේ රට ඇතුලේ හදලා තියෙන හැම පාරක්ම, පාලමක්ම, ඇලිකට් එකක්, වේල්ලක්, රේල් පීල්ලක්, දුම්රිය එන්ජින් එකක්, එහෙම නැත්නම් මෝටර් වාහනයක්, මේ සියල්ල රජයට අරන් තියෙනවනේ. ඒ අරන් තියෙන අයට සියලුම ප්‍රාග්ධන වියදම් ණයට තමයි අරන් තියෙන්නේ. ඒ ණය තමයි අපිට ගෙවන්න බැරුව හිර වෙලා තියෙන්නේ. ඒ ණය ගෙවනකම් කිසිම ආයතනයක් ණය දෙන්නේ නැහැ. දැන් අපි ලෝක බැංකුව සමග සාකච්ඡා කළා, ආසියානු සංවර්ධන බැංකුව සමග මේ පාරවල් වල තියෙන ප්‍රශ්න. කඩා වැටෙන්න ආසන්න කඩා වැටිච්ච ඒවා පින්තූර දානවා, මේ පත්තරේ කඩා වැටෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒක හොඳයි. හැබැයි අපි සියලු දෙනා දැනගන්න ඕනේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර නොගත්තොත් එකම පාලමක්වත් කොච්චර කඩා වැටුණක්වත් අපිට හදන්න මුදල් නැහැ. ඒකට විදේශ ණය ආධාර එන්නම ඕනේ. විදේශ ණය ආධාර එනකන් ගෙනියන්න හදාගෙන තියෙන වැඩපිළිවෙල තමයි දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩපිළිවෙල යටතේ අපි ගිවිසුමකට අස්සම් කරලා තියෙනවා. ඒ ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගිවිසුම අනුව 2025දී අපිට මුදල් හිඟයක් ඇති වෙනවා. ජාත්‍යන්තර මුදල් හිඟයක් ලබන අවුරුද්දේ තව මාස කීපකින් ඇමරිකානු ඩොලර් මිලියන 5018ක්. ඒ 5018න් IMF එක එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි කියලා විස්තීර්ණ ණය පාසුකම යටතේ අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ 663ක්. 2025 බජට් එක හදනකොට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 700ක්. වර්ල්ඩ් බැංක් එක දෙන්න පොරොන්දු වෙලා තියෙනවා ඇමරිකාන් ඩොලර් මිලියන 400ක්. ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් එක
ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වෙලත් කියනවා 300ක්. අපිට ණය සහනයක් ලැබෙයි කියලා හිතනවා ඇමරිකානු ඩොලර් මිලියන 3655ක්. මේ විදිහට කිවිසුමකට අස්සම් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් මේ කිවිසුමට අනුව තමයි සල්ලි ලැබෙන්නේ. මේ IMF එකේ 663 ලැබුණ නැත්තම්, අයවැය හදන්න 700 ලැබුණ නැත්තම්, 400 World Bank එකෙන් ලැබෙන්නේ නැත්තම්, මේ ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක එක 300 ලැබෙන්නේ නැත්තම්, ණය සහනය 3655 ලැබෙන්නේ නැත්තම්, එතකොට අපිට එල්සී අරින්න බෑ. කවුද අපි එල්සී එක පිළිගන්නේ? ලෝකයේ දහස් ගණන් රටවල් වල ඉන්න ව්‍යාපාරික ආයතන මේ ලංකාවේ මේ එක ආයතනයක්වත් සල්ලි දෙන්නේ නැහැ කියලා දැනගත්තාම අපිට තෙල් දෙනවද? අපිට බෙහෙත් දෙනවද? අපිට ගෑස් දෙනවද? අපිට අලලුණු මිරිස් පරිප්පු දෙනවද? එතකොට අර එදා මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ අරගලකරුවන්නා ප්‍රචණ්ඩකරුවන් විසින් ගිනිතියා මරලා මන්ත්‍රීලා ඉවර කරලා අතුකෝරල මන්ත්‍රීතුමා පාරේ තලලා මරලා මේ රටේ මහජනතාවගේ මහජන නියෝජිතයන්ගේ ඡන්දෙන් පස්සෙච්ච නිරාවුද අවිහිංසක මිනිස්සු 800ගේ 1000ගේ ගෙවල් ගිනිබත් කරලා දේපොළ සුන්නත් දුවිලි කරපු අයට ඒ තත්ත්වයට වඩා අන්තිම නරක දරුණු අගාධ තත්ත්වයක් තමයි බොරු කියලා මිනිස්සුන්ට මේ ඇත්ත කියන්න නැතුව ආණ්ඩු ගත්තොත් වෙන්නේ. ඒක නිසා කරුණා කරලා මිනිස්සුන්ට කියන්න 2025 අවුරුද්දේදී ආණ්ඩුවක් ගත්තොත් ආණ්ඩුව ගන්න කෙනාට 2025 අවුරුද්දේදී ගණන් හදලා තියෙන විදියට ලෝකේ 5018ක් ඇමරිකානු ඩොලර් මිලියන හිඟයි. ඒකෙන් 663ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා IMF එක. 800ක් දෙනවා බජට් එක හදන්න. 2025 400ක් දෙනවා World Bank එක, 300ක් දෙනවා Asian Development Bank එක. 3655ක් ලෝකයේ අනිත් අය ණය වලින් අපිට සාහනේ දෙන්න ඕනේ. මේක එතකොට ඉවර වෙනවද 2025? නෑ. 2027 විස්තීරණ ණය ඉවරනකොට මෙහෙමයි තියෙන්නේ. එතකොට මේ හිඟේ තියෙනවා 3911. ඒකෙන් 329ක් IMF එක දෙනවා. විස්තීර්ණ ණය යටතේ. ඊට පස්සේ දෙනවා IMF එක ඒ අවුරුද්දේ 2027 බජට් එක හදන්න දෙනවා 600ක්. 2000 World Bank එක දෙනවා 300ක්. Asian Development Bank 300ක් දෙනවා. ණය සහනයක් ලැබෙනවා 1482ක්. තව අපිට මදි වෙනවා 2027දී ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්. එතකොට අපිට යන්න දෙනවා සංවර්ධන බැඳුම් කරයන් නිකුත් කරන්න වර්ල් මාකට් එකට 1.5ක්. එතකොට අපේ සංචිත වැඩි වෙලා තියෙන්න ඕනේ ඇමරිකානු ඩොලර් බිලියන 14ට. නැත්නම් අපිට සංවර්ධන බැඳුම් කරේ නිකුත් කළාට කවුරුවත් ගන්නෑ. ඒ දවස්වල රට හොඳට තියෙන කාලේ මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන බැඳුම් කර නිකුත් කරනකොට නිකුත් කරන්න කලින් ගත්තා. මොකද ඒ කාලේ මුළු කාලෙටම යුද්ධෙකුත් නිම කරලා සංවර්ධන බැඳුම් කරවලින් අරන් තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 6.5යි. යහපාලන ආණ්ඩුව යටතේ අවුරුදු 5ට අරන් තියෙනවා සංවර්ධන බැඳුම් කරවලින් බිලියන 12ට වඩා වැඩිය. ඒක ගෙවන්න තියෙනවා 2029 වෙනකම්. ඒ ටික තමයි ගෙවන එකේ මහා ණයගොඩෙන් 3/1ක් ඒ අවුරුදු 5ට අරන් තියෙන සංවර්ධන බැඳුම්වලින් වාණිජ ණය. මේ උගුලේ තමයි අපි හිර වෙලා තියෙන්නේ. මේක ජාතික ගැටලුවක්. එක් එක්කෙනාට ඇඟිලි දික් කරලා බැනගෙන ඇති වැඩක් නැහැ. මේක තේරුම් ගන්න ඕන. අපි ඉන්න තැන ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඇවිල්ලා කිව්වේ. තුන්වෙනි වාරිකයේ දෙන්න නැතුව තාම සාකච්ඡාවේ යන වෙලාවේ ලංකාවේ ආර්ථිකය තාම ගමන් කරන්නේ පිහිතල අතුරුපු මාවතක. මේකේ පිහිය කකුල වැරදියට තිබ්බොත් කකුල් ඉතුරු වෙන්නේ. අපි ඩයන කෙනෙක් ගැන කතා කරනවා. මේ මාතෘභූමිය රට වශයෙන් මේ වගේ තැනක ඉන්නකොට මුළු කාලයම අරගෙන ඩයනට බැනගෙන බැනගෙන යන ඕ මොකක් හරි වෙන කවුරු හරි ගෑනු කෙනෙක් ගැන කතා කර කර ඉන්නවා.
පාර්ලිමේන්තුව තියෙන්නේ මේ උත්තරීතර ආයතනයේ මුදල් පිළිබඳ පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේක එහෙම නොවෙයිනම් මම දැක්කා මේ දින දවසේදී විපක්ෂ නායකතුමා කියනවා මේ අපි ඇවිල්ලා අලුත් ජනවරමක් ඇවිල්ලා තියෙන්නේ ඒක හන්දා IMF එකත් එක්ක කතා කරලා මේ ගිවිසුම වෙනස් කරනවා කියන. එහෙම ආණ්ඩුවක් ගහපු ගිවිසුම අලුත් ආයෙන් ආවා කියලා වෙලෙ එහෙම වෙනස් කරන්න පුළුවන්. 2027 දී ඒගොල්ලෝ කියනවා නෑ නෑ ওই ඉලක්කම් නෙමෙයි අපි අර ආණ්ඩුවත් එක්කයි ওই ඉලක්කම් ගහලා තියෙන්නේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. ඒක හන්දා මේ වෙන ඉලක්කම් ටිකක් දෙන්නම් ඕගොල්ලන්ට කියලා අලුත් ඉලක්කම් ටිකක් දෙනවද? ඇයි මෙහෙම කරන්නේ රටකට? අපි පිළිගන්න එපා මේ රටක් වශයෙන් මේවා ලංකා ආණ්ඩුව කියන්නේ ඔබයි අපි සියලු දෙනාම ලංකා ආණ්ඩුව පුරවැසියෝ. මේක ගෙවා ගන්න බැරි වෙච්චාම දැන් අපි කවුරු ආණ්ඩු කළත් මේ ගිවිසුම් යටතේ පොරොන්දු තුනකට අපි ඇවිල්ලා තියෙනවා. පොරොන්දු තුන තමයි 2032 වෙන විට රටේ නොපිය වූ මුළු ණය බර දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 95%ට ගේන්නම ඕනේ. 2032 වෙන අනුන්ගේ ණය අපි ගෙවල අඩු කරගන්න ඕනේ 2032 වෙනකොට 95%ට. අවුරුද්දක දල මූල්‍ය අවශ්‍යතාවයේ ලංකා ආණ්ඩුවේ දලදේශීය නිෂ්පාදනයේ 13% ඉක්මවන්නටම බෑ. 3. විදේශ ණය සේවා කරන ගෙවීම් ණය වාරිකා පොලී ගෙවීම් දලදේශීය නිෂ්පාදනයේ 4.5% ඉක්මවන්නට බෑ. මේ තුනට දියුරලා ලංකා ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. මේක කරනවා කියලා මේ අපි 2032 වෙනකොට ණය දරණීය තත්වයට පත්වෙන්න 95%ට අඩු කරගන්නවායි අපේ වාර්ෂික මූල්‍ය අවශ්‍යතාවයේ 13% තියාගන්නවායි ඊළඟට මේ GDP වලින් 4.5%ට වඩා ණය වාරිකයි පොලී ගෙවන්න වෙන්නේ. මේක මත පදනම් කරගෙන තමයි ලෝකයේ ලසඩ් සමාගම ක්ලිපට් හාන්ස්ලා IMF පැරිස් ආධාර කණ්ඩායම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කතා කරන්නේ. තාම අත්සන් කළා නෑනේ. එතකොට කතා කරනකොට අනිත් රටවල් ඉන්දියාව එකඟ වෙලා තියෙනවා. ජපානය එකඟ වෙලා තියෙනවා. පැරිස් ආධාර කණ්ඩායම එකඟ වෙලා තියෙනවා. චීනය එකඟ වෙලා තියෙනවා. එකඟ වෙලා තියෙන්නේ කොහොමද? ගෙවන්න පටන් ගත්තට පස්සේ පළවෙනි අවුරුදු 5-6 තුලදී ගෙවෙන්නේ ගෙවන්න තියෙන මුළු ණය වලින් 37%යි. 51%ක් ගෙවන්න වෙන්නේ අවුරුදු 6-20 අතර. 12%ක් ගෙවන්න වෙන්නේ අවුරුදු 20කටත් පස්සේ. දැන් අපි ඉන්නේ 2024. 34, 44, 50 අතර වෙනකන් මේකේ ආණ්ඩු ගියාට මේ එක එක ඒවා කිය කී හිටියට එහෙම කිය කී එක එක අයට උනේම කරන්න බෑ. අපි එතනට හිර වෙලා තින්නේ. ඉතින් අපිට පුළුවන්ද මේ ඔක්කොම ඒවා නැතුව අපේ තේ, රබර්, පොල්, සුළු කෘෂි භෝග අනිත් ඒවා අපනයනය කරන්න? එයාගේ සල්ලි ගෙවන්න නැතුව ඒ ජාත්‍යන්තර ගණදෙනු කරන්න නැතුව? දැන් අපිට පුළුවන්ද ඉරානයේ තෙල් ලාභයට තියනවා කියලා තෙල් ගේන්න? බෑ. ආර්ථික සම්බාධකයක් පැනෙව්වොත් දැන් GSP+ සාහන නැති වුණොත් ඒවට කවුද වගේ කියන්නේ? මේවා මේ සුරංගනා ලෝකවල වගේ ඉඳලා රටවල් ආණ්ඩු කරන්න පුළුවන්. මෙහෙම තත්ත්වයක් නිදාසින් පස්සේ කවදාක්වත් තිබිලා නැහැ. ඒක ඇත්ත. මීට ඉස්සෙල්ලා කවදාක්වත් නිදාසින් පස්සේ පහුගිය අවුරුදු 74 තුන මෙහෙම තත්ත්වයක් වෙලා නැහැ. මෙහෙම තත්ත්වේ හැම ආණ්ඩුවම කෙසේ හෝ ගත්ත ණය වාරික ගෙව්වා. දැන් අපි අවුරුදු 2-7ක්වත් ගෙවලා නැහැ. ඒ සල්ලි කාගේද? ඒ රටවල් වල ඇමරිකාවේ, එංගලන්තේ, ප්‍රංශේ මේ රටවල් වල ඉන්න විශ්‍රාමිකයෝ තමන්ගේ විශ්‍රාම වැටුප ෆන් මැනේජ්මන්ට් කම්පැනි වලට බාර දෙනවා. වඩා වාසිදායක තැන්වල මේ සල්ලි ටික දාලි වෙරලා අපිට ආදායමක් ගේන්න කියලා. එතකොට ඒ අය සබරින් බොන්ඩ්ස් ලංකාව වගේ වෙන රටවල් නිකුත් කරනකොට ඒවා වඩා වාසි නම් ඒවැය දානවා. දාපුවම නිකන් ඉන්නවද ඒ අය? දැන් අපි ගෝල්ඩන් කී හරි වෙන කොයි හරි සල්ලි දාලි වෙලා සල්ලි නැති වෙච්චා මේ මිනිසුන්ගේ ගෙවල් වටලනවා. කණ්ඩායම් එකතු වෙනවා. සල්ලි වලට මරලා තෝනේ තියෙනවා. දැන් ලංකාවේ පුරවැසියෝ ඉන්නවා. සල්ලි දෙන්නේ නැත්නම් අපි බඩු ටික යවුවාම ඒ බඩු ටිකේ සල්ලි ටික එවන්නේ නැතුව ඉඳී. එතකොට මොකද්ද කරන්නේ ආණ්ඩු වශයෙන්?
මේකද හන්ද තමයි ජාත්‍යන්තර සහයෝගීතාවයා එකඟතාවයෙන් තොරව මේ අර්බූදයෙන් අපිට ගොඩට බැහැ. ඒක පුද්ගලයන්ගේ දේශපාලන ප්‍රතිපත්තියෝ පුද්ගල ප්‍රතිරූප මත මේ වගේ අර්බූදයකින් විසඳෙන්න්න බෑ. ඒ නිසා තමයි ගෝටාබේ රාජපක්ෂ ජනාධිපත්තුමා මේ අර්බූදය බරපතලම එකක් වෙන නිසා අපේ දැනුම් මට්ටංගා අපේ මොලේ ප්‍රමාණයට මේක විසඳගන්න තේරෙන් නැති නිසා මේ වැනි තත්ත්වයකින් බේරා ගැනීම සඳහායි ඉදිරිපත්වෙන්ට පුළුවන් ඕන කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත්වෙන්ට කියන ලෝකයේ ඊවයි එකක් හැඳෙවවා. ඒ අවස්ථාවේ මේ වගේ කරලා ලෝකයේ මේ වගේ බංකොලොත් වෙච්ච රටවල් තියෙනවා ගොඩක්. ඒ රටවල්ලොල ඒක කරලා පළපුරුද්ධ තියෙන විශේෂඥතාවේ තියෙන කම්පැනි 28ක් අවස. ඒ 28න් 20ක් ක්වොලිෆයි වුණා මේක කරන්න පුළුවන් කියලා. එතකොට 20න් කවුද තෝරන්නේ කියන එකට කැබිනට් මණ්ඩලේ මම කැබිනට් මණ්ඩලයේ හිටපු සමාජිකේ සබ් කමිටියක් දැම්මා. සබ් කමිටිය හිටියේ මේ නීතිය පිළිබඳ මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ජී.එල්. පීරිස්. ජී.එල්. පීරිස් මැතිතුමා තමයි මේ එක එක කම්පැනි වලට ලකුණු දීලා ප්‍රංශයේ ලසාඩ් එකට දෙන්න කියලා ඒ දෙන සභාගමට ගෙවන සල්ලි ගන්න කැබිනට් මණ්ඩලය අනුමත කළේ. එතකොට නඩු පවරන්න පටන් ගත්තා ලංකාව සල්ලි නොගෙවන එකට. ඇමරිකාවේ හැමිල්ටන් උසාවියේ නඩු පැවරුවාම නඩු වලට එම් පෙනීන් අපිට ඒ හා සම්බන්ධිත විශේෂඥතාවයෙන් නැති නිසා ක්ලිපට් චාන්ස් සමාගම පත් කරගත්තා. ඒ අය තමයි ලංකා ආණ්ඩුව වෙනුවෙන් මේ ගැනදරු කරන්න පෙනීන්නේ. එතකොට ඒ කිරියලවන්තව ඔබතුමා නිවේදනයක් ඉදිකුත් කරලා තිබ්බයි ඒ පුවත්පත්වල ඔබතුමා නම් කියලා තිබ්බ ඔබතුමාගේ ආණ්ඩු කාලේ ඔබතුමා කොහොමරි ණය ගෙවුවා කියලා. කරුමන්තවා තුමාගේ කතාව අවසන් කරන්න. නෝ ඇම මේ එතුමා වැදගත් ප්‍රකාශයක් කරලා තිබ්බේ ඔබතුමාගේ ඔබ පිග් ඩෝන්ට් ඩිස්ටර්බ් ඔබතුමා කියලා තිබ්බ ඔබතුමාගේ ආණ්ඩු කාලෙද්ද. නෑ රීදි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔබතුමාට වෙන ප්‍රශ්න. ඔබතුමාගේ ආණ්ඩු කාලේ දේපළ බිම්වල ඔබතුමා කොහොමරි ගෙවුවා කියලා. ඔබතුමාට අවස්ථාව. බන්දුල ගුණාතුමාට. කරුණා කරලා මම මේ වැදගත් කතාවක් කර කර ඉන්නේ. මේ ඔබතුමා කතා කරන්න ඉන්න එතුමා ගෙව්වා කියලා මේක මගේ වෙලාව. කරුණා කරලා ඔබතුමා වැදගත් මහත්යෙක් විදියට වාඩි වෙන්න. මම මේ වැදගත් කතාව කර කර ආවේ ඒකට ඇවිල්ලා පිස්සු කෙලියා. මේ හැමදාම කතාව මිස මේ බොරුවනේ හැමදාම ඕගොල්ලෝ කරන්නේ. මේ ගරෝ එතුමාගේ කතාව අවසන් වෙනකන් ඉන්න රීති ප්‍රශ්නයක් නෙවෙයි ඔබතුමා ඇහුවේ. ලක්ෂ්මන් ගිරියල්ල ඇමෙතුමා හැමදාම කියන්න ඕනේ මේ කතාව නැත්තම් හැමදාම රටට පට්ටපල් බොරු කියන්නේ. රට ගිනියරන් රටේ මිනිස්සු සම්පූර්ණයෙන් මැරෙන තත්ත්වයට ගේන්න හදන්නේ. නෑ ඔබතුමාගේ ප්‍රශ්න උදේහල උත්තරයක් දුන්නා ගරු ඇමෙතුමා. අදිට රටක් ආණ්ඩු කරන්න බෑ. මොනවා කියන්නේද එතුමා? එතුමා ඉන්න කාලේ ණය ගෙව්වා. එතුමාට රට ණයයි. එතුමා ඉන්න කාලේ බොහොම පරිස්සමෙන් මේක කළේ. එතුමාගේ කතාව අවසන් වෙන නැති කාලේ යුද්ධයට සල්ලි ගත්තා. මේතුගේ පෑ තියන්නේ. යුද්ධය ඉවර වුණාට පස්සේ උතුරු වසන්තයේ නැගෙනහිර උදානේ ණයරන් ඒ පළාත් හැදුවා. ඒව කරේ නෑ වෙන කවුරුවත්. මං අහන්නේ රටක් සල්ලි වලට ගන්න බෑ. අවුරුදු 30ක් මේ රටේ යුද්ධය තිබිලා එක්කෙනෙකුටවත් කරන්න බැරි වෙච්ච එක. රට කඩන්න නැතුව බෙදන්න නැතුව. ඔව්. ඒක කරන්න කොච්චර ණය ගත්තද? අපි කියනවාද එතුමා ඒක කළේ නැහැ කියලා. තමුන්නාසල කිව්ව ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන්. ඕනේ කොනෙකුට. දැන් කතා කරනවා. ඕ හෝනි කොඩිකුට යුද්ධ කරන්න පුළුවන් කියලා. ඔය ඒ කතා වලින් වැඩක් නැහැ. මේක කතා කරන්න ඕනේ. දෙන්න එපා කතානායකතුමනි. මේක මගේ වෙලාව. මේ මෝඩ කතා කරගෙන ඉන්නවා. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තියෙනවා. ඕඩර් එක අංක කියන්න නැත්නම් එතුමා කතා කරගෙන ඉන්නවා. ඔබතුමාට ඊට පස්සේ අවස්ථාව දෙන්න. වෙනස් කළා මෙයාට අඬු කරන්න පුළුවන්ද? එතුමායි කතාව අවසන් වුණා. ඔබතුමා කතා කරා. ඉතින් දැන් එහෙනම් ක්ලිපට් හන්සෙක් ගිදර යවනවද? ලසඩ් එක යවනවද? දැකිටලා කියන්නේ මේකෙදී රටේ ණය ප්‍රතිව්‍යුහගත කරන එකට විරුද්ධද? විලාප කියනවා නම් මේ කොම්පැනි යවනවා දාපව්.
නය කිව්වනේ කවුද කිව්වේ එතුමා නය කිව්වේ නැහැ කියලා. එතුමා ඒක එතුමාගේ අදහසේ එතුමා කියලා තියෙනවා මේ ඡන්දීවරණකම් විකුණන්න එපා කියලා. එතකොට කර්ම විහෙදයක් හදාගන්න ඕනේ. ඔව් ඇත්තමයි කතා කරන්න. ඒක ගැන අපි කවුරු කතා කළේ නැහැ. මේ අපි කතා කරේ මේ රට තියෙන තැන මේක දශමයක්වත් වෙනස් කරලා යන්න බෑ කියලා. මේක දශමයක්වත් වෙනස් කළොත් අමාරුවේ වැටෙන හැටි ගැන 2025 දී මේ රට ගෙදියන්න බැරි වෙන හැටි ගැන අපි මේ සභාවේදී ඇත්ත රටට කිව්වේ නැත්තම් මේ බොරුව කිව්වොත් ඒක සහ ගහනවා. මේක කරන්න එපා. මේ තියෙන තත්ත්වේ මේ සල්ලි දුන්න නැත්තම් මේ ගිවිසුමෙන් පිට ගිහිලි වෙලා මේ මුදල් ටික හම්බුන්න නැත්තම් කොහොමද කරන්නේ? හර්ෂ දන්නවා මේ මෙතන අපි ඇග්‍රීමෙන්ට් එකේ හැටියට කියලා තියෙන්නේ විදේශ මූල්‍ය පරතරයේ 2025 5018ක් එනවා. ඒක ලබා ගැනීම සඳහා මේ ගිවිසුමේ අස්සම් කරලා තියෙන්නේ IMF එක extended fund facility යටතේ 663ක් දෙනවා. 700ක් budgetary support කියලා දෙනවා. 400ක් world bank එක දෙනවා. 300ක් asian development bank දෙනවා. ඊළඟට ණය සහනයක් 3655ක ලැබෙනවා. මේ විදියටයි මේ 2027 වෙනකම් මේක හදලා තියෙන්නේ කියලා මම කිව්වේ. ඉතින් මේක රටට කියන්නේ නැතුව මේව ලැබුණොත් තමයි මේක කරන්න පුළුවන් කියලා. වෙන වෙන අනම්බනම් කියලා අපිට මේ වෙලාවට සන්තෝෂයක් ගන්න පුළුවන්. එදා තමුන්නාසලා මේ පාර්ලිමේන්තුව ගිනි තියෙන ඇවිල්ලි වෙල ගහනකොට මේවා ගෙවල් ගිනි තියෙනකොට මිනිස්සු මරලා තෝනි දිරි වෙල ගෙවල් ඇතුලේ පිච්චෙනකොට ඒ වෙලාවට කිසි කතාවක් නැහැ. ඒවා වෙන්නේ ඇයි? මිනිසුන්ට ඇත්ත කියන්නේ නැතුව මේවා කළාම මිනිසු දරු පවුල් පිටින් නැත්තන් නැති වෙනකොට බස් පිටින් ගිල්ලලා දානකොට මිනිසුන්ට හුස්ම ගන්න බැරි වෙන තත්ත්වය ඇති වෙනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක් තියෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රබුද්ධ විදියට මේ පිළිබඳ සාකච්ඡා කරන්න. එහෙම තියෙන එකක මේ වගේ තත්ත්වයකට පාර්ලිමේන්තුව වැටුණාම ඒ රට ගිනිගන්න එක අහන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා බලන්න ආචාර්ය එන්න පෙරලා පිලිප් ගුණවර්ධනලා දොස්තර එස්සේ වික්‍රමසිංහල මේ රටේ හිටපු ජයාර් ජයවර්ධනලා ඩල්ලි සේනානායකලා කොහොමද පාර්ලිමේන්තුව වල හැසිරලා තියෙන්නේ කතා කරලා තියෙන්නේ කියලා. ජාතික ගැටලු පිළිබඳ ජාතික ප්‍රශ්න පිළිබඳ ඒ වගේ අඩුම තරමේ වේදිකාවේ කරන එක කරන්න නැතුව මේ පාර්ලිමේන්තුව ඇතුලේ විෂයට අදාළව යම් කිසි කරුණක් කරනවා. අද මුදල් අමාත්‍යාංශයේ මුදල් විෂය පිළිබඳ මේ රංජි සියඹලා පිටි ඇමතිතුමා පැහැදිලි කරේ. ඒක ගැන දේශපාලන වශයෙන් හිතනවා නම් එහෙම රටකට අනාගතයක් ඇති වෙන්නේ. ඒක නිසා තමයි එක තැනකට ගිහිල්ලා කියනවා මේ මිලියනයක මේ මොකක් හරි උපකරණයක් දීලා මේ අපි කරන හැටි බලාගන්න කියලා මිලියන 200ක් විතර දීලා. අපි එහෙම කියනවාද? අපි ලංකා පුරා මහින්දෝදේ විද්‍යාගාර 1000ක් හදලා එක පාසලකට මේ කම්පියුටර් ලැබ් එකට විතරක් කම්පියුටර් 40ක්, ලැන්ග්වේජ් ලැබ් එකට කම්පියුටර් 20ක්, අනිත් එකට කම්පියුටර් 62ක් එකකට දීලා ලංකා පුරාම 1000ක් හැදුවාම එහෙම කිව්වද? මේ මිලියන එකක් දීලා ඉවරලා කියනවා මේක ලක්ෂයකුයි මේකක් දීලා කියනවා මේ මෙහෙම ආදර්ශෙන් රටක් හදන්න පුළුවන් කියලා. මේ වගේ ඒවා අපි කතාවත් කරන්නේ නැත්තේ මොකද ඒක නෙමෙයි කතා කරන්න තියෙන්නේ. ඊට වඩා ලොකු එකක් එපෑ මේ පාර්ලිමේන්තුවක් ඇතුලේ කතා කරන්න. අරක දේශපාලනයේ එතන ළමයි කට්ටිය කරගෙන මොන්ටිසෝරි කතාවක් කළා මොකක් හරි කළා යත හැකි. මේ පාර්ලිමේන්තුවක් ඇතුලේ මේ තියෙන තත්ත්වේ රටට කියන්න ඕනේ. දැන් මේ සඳහා අපි කැමති වුණත් අකමැති වුණත් මේ ටික කරනවා කියලා මේ ගරු සභාවේ පනතක් ගෙනහල්ලා සම්මත කර ගැනීමෙන් තොරව රටට හිතක් ඇති වෙන්නේ නැහැ කියන එක පිළිබඳ සඳහන් කරමින් මගේ වචන කීපය අවසන් කරනවා. කරුණාකරලා ඔය ඉන්න තම තම නැනපමණින් මේක හිතන්න නැතුව මේක ශාස්ත්‍රයක්, මේක සල්ලි කොලේ අච්චු ගහන එක න්‍යායක්. ඒක නිසා ඒට ගරු කරලා ඒ අනුව අර මේ වර්ෂයේ ඉදිරිපත් වෙලා තියෙන වාර්ෂික වාර්තාව පිළිබඳවත් අඩු ගානේ දවස් තුනකවත් විවාදයක් කරන්න කියන ඉල්ලා සිටීමෙන් මගේ වචන කිපි අවසන්. ආචාර්ය හස